කටක රැස ගැන අපි බලමු. කටක රැසෙන් නිපදුනා වූ ඔබ දූදරුවන්ට, ඔබ ගුරුවරයෙක් නම් තමන්ගේ සිසු සිසුවියන්ට විවිධ කරදර හිරිහැර පීඩා ගෙන දෙන කාල සීමාවක් වෙනවා. තමන් දෙමව්පියෙක් නම් තමන්ගේ දූදරුවන්ට පීඩා එනවා. තමන් ගුරුවරයෙක් නම් තමන්ගේ සිසුන්ට, සිසුවියන්ට පීඩා එනවා. විවිධ කරදර හිරිහැර පීඩා එනවා. ඔන්න වගේ ඒ කටක ලග්න හිමියන්ගෙන් ඒ යැපෙන්නා වූ දූදරුවන්, සිසුන්, ඔබ එවුන් ඒ අයට තමයි පීඩා ගෙන දෙන්නේ මේ කටක ලග්න හිමියන් හින්දා. එතකොට ඒ වගේම මේ දූදරු, මේ සිසුන්, ඒ අය උඩඟු අහංකාර ගති පෙන්වන්න ගන්නවා, ආඩම්බර ගති පෙන්වන්න ගන්නවා, හිතුවක්කාර ගති පෙන්වන්න ගන්නවා. ඒ වගේ ගති ලක්ෂණ මතුවෙන කාල සීමාවක් තමයි කටක ලග්න හිමියන්ගෙන් වෙන්නේ. කටක ලග්න හිමියන්ට නෙවෙයි, කටක ලග්න හිමියන්ගේ දෙමව, කටක ලග්න හිමියා දෙමව්පියෙක් නම් ඒ දූදරුවන්ට, කටක ලග්න හිමියා ගුරුවරයෙක් නම් ඒ සිසුන්ට, සිසුවියන්ට තමයි පීඩාව ගෙන දෙන්නේ මේ දෙසැම්බර් මාසයේ මුල් කාල සීමාව තුළ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. කටක ලග්න හිමියන්ගේ ඒ දෙසැම්බර් මාසයේ අගභාගයේ සීමාවට පැමිණෙද්දී ඉතාමත්ම තරමක් ඉතා හොඳ තත්ත්වයක් පරිවර්තනය වෙන, හොඳ තත්ත්වයකට පරිවර්තනය වෙනවා. තමන් රැකියාව කරන ස්ථානයේ ප්‍රධානීන්ගෙන්, ඒ වගේම රාජ්‍ය ප්‍රධානීන්ගෙන් විවිධ ගෞරව සැලකිලි ලැබෙන කාල සීමාවක් වෙනවා. ඉතාමත්ම ඉහළ ගෞරව සැලකිලි ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමන් ඒ වගේම පසුබිම් තත්ත්වය මොන වගේ වුණත් ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ව්‍යාපාරික කටයුත්තක නිරත වෙනවා නම් වෙළඳාම දියුණු වෙලා ආදායම වැඩි වෙන කාල සීමාවක් වෙනවා මේ මාසයේ අගභාගය තුළ. කටක ලග්න හිමියන්ට සුබදායක තත්ත්වයක් කියලා කියන්න පුළුවන් මේ දෙසැම්බර් මාසය තුළ කටක ලග්න හිමි ඔබට.